DC5 කොමික් ෂෝ එකත් එක්ක එකතු වෙලා ඔබලම ආදරෙන් පිළිගන්න. ඉතින් DC ෆෑන්ස් විතරක් නෙමෙයි. සුපර් හීරෝස් වගේම ඇක්ෂන් ෆිල්ම්ස් වලට ආදරය කරන ෆිල්ම්ස් ලවර්ස්ලා පොඩක් දෙන්නේ බලන් ඉන්නේ Aquaman රිලීස් වෙනකම්. ඉතින් චීනයේ රටවල් කිහිපයකට මේ වෙනකොට Aquaman රිලීස් වෙලා තියෙනවා. ඉතින් ලංකාවට දෙසැම්බර් 21 වෙනිදා Aquaman රිලීස් වෙනවා. ඉතින් දෙන්න තියෙන ආරංචි අනුව නම් ලංකාවට Aquaman 3D ෆිල්ම් එක එන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් මම මේ ටිකේම කරපු වීඩියෝස් වල යටින් කමෙන්ට් කරලා තිබ්බ Aquaman ගැන කතා කරන්න කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් Aquaman ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් තාම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහැටි රතුපාට පටන් එකවල අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මහා පැත්තේ තියෙන බෙල් ලකුණ එපුවොත් තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ආකාරයට ගෙන්න ගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ Instagram ෆලෝ කරන්න, අපේ FB page එක ලයික් එකක් දානත් අමතක කරන්න එපා. ඉතින් Aquaman ෆිල්ම් එක රිලීස් වෙන ඉඳන් මම හිතුවා මේ වීඩියෝ එකේදී Aquaman ෆිල්ම් එකට අදාළව මේක සප්පෝයස් කතා නොකරන්න. ඉතින් මොකද ඒක ෆිල්ම් එක රසවින්දනයට බාධා වෙයි කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ Aquaman චරිතය, Aquaman ගේ සුපර් පවර්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. Aquaman බෑක් ස්ටෝරිස් ගැන කතා කරද්දී Aquaman හා සම්බන්ධ බෑක් ස්ටෝරිස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක නම් පාද කරලා තින්නේ Aquaman කොමික් බුක් වල New 52 කියන කොමික් බුක් එක. ඉතින් Aquaman ගේ චරිතය ගැන කතා කරලා Aquaman ගේ තාත්තා වෙන ඩොන් කීරි. එයාගේ අම්මා වෙන්නේ Queen of Atlantis Atlanta. ඉතින් Aquaman ගොන තේරෙනවා ඉතින් දෙම්ම Aquaman කියන හයිබ්‍රිඩ් ජීවියෙක් කියලා. ඉතින් Aquaman ගේ අම ඔහු පොඩි කාලේම නැති වෙනවා. ඉතින් ඔහු තාත්තත් එක්ක හැදිලා ආතර්ගේ තාත්තට තේරෙනවා ආතර්ගාව පොඩි කාලේ ඉඳලාම සුපර් පවර්ස් වගේ තියෙනවා කියලා. ඉතින් ਉਹ මේ ගැන පරීක්ෂා කරන්න ඔහුගේ යාළුවෙක් වෙච්ච ස්ටේපන් ස්ටියුට්ට ලබා දෙනවා. ඉතින් ਉਹ ਉਹ ගැන පරීක්ෂා කරද්දී ඔහුට තේරෙන ආතරට මොකක් හරි අමුතු කියාවක් තියෙනවා කියලා. ඉතින් ਉਹ තේරුම් ගන්න ආතර කියන්නේ ඇට්ලාන්ටිස් පරම්පරාව කෙනෙක් කියලා. ඉතින් ਉਹ ඇට්ලාන්ටිස් ලෝකයේ සහ ඇට්ලාන්ටිස් පරම්පරාව ගැන විස්තර හොයනවා. ඉතින් ਉਹ මේ ලෝකෙට ප්‍රකාශ කරන්නේදී ආතර් ගෙපියා ටොමේ නවත්තන. ਉਹ ඔහුගේ තිබ්බ දත්ත සහ ඔහුගේ විද්‍යාගාරය විනාශ කරනවා. තමන්ගේ දත්ත වගේම තමන්ගේ ලැබ් දෙක විනාශ කරන ස්ටේපන් ටොම් මරන මර්ඩර් කෙනෙක් වෙනවා. ඉතින් කොහොමද මර්ඩර් එන අතරේදී ටොම්ට හાર્ට් ඇටැක් එක හැදිලා එයා මැරෙනවා. ඒත් මේක ආතර්ණ හිතන්නේ මර්ඩර් නිසා වුණා කියලා. ඉතින් ਉਹ ස්ටේපන් සමග ගැටුමක් ඇති වෙනවා. ඉතින් කොහොම හරි පසු කාලින ඔහුට තමන්ගේ මවගේ උපදේශිකාවන මොල්කව හම්බෙනවා. ඉතින් ඇය ඔහුට විස්තර කරන ඇට්ලාන්ටිස් ලෝකයේ සහ ඔහුගේ තියෙන රජ පරම්පරාව සහ ඔහුගේ සහෝදර ඕම් ගැන. ඉතින් ਉਹ ඕම් සමග තමන්ගේ රජකම ගැන සටන් කරනවා. අවසානයේ මුහුදේ රජුරුව බවට පත් වෙන Aquaman-ට පුළුවන් වෙනවා. ඉතින් අපි Aquaman පවර්ස් ගැන කතා කරමු. ඉතින් Aquaman පවර්ස් ගැන කතා කරලා තියෙන Aquaman තියෙන පිස්සු වැදෙන පවර්ස් වගේ Aquaman සතු දින ප්‍රධානම පවර් එක තමයි මැරින් ටෙලිපති කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් නම් කියන්නේ මාළුන් සමග කතා කිරීමේ හැකියාව කියලා. හැබැයි ඒකම නෙමෙයි. ඇත්තම ඇබිලිටි එක තමයි Aquaman-ට පුළුවන් මුහුදේ ඉන්න ඕනම ජීවක පාලනය කරන්න. ඒ වගේම මුහුදේ හා සම්බන්ධ. ඒ කියන්නේ බැහැලීනේ වගේ ජීවීන්ව පාලනය කිරීමේ හැකියාවක් Aquaman සතු තියෙනවා. ඒ වගේම තමයි Aquaman-ට ජලවාෂ්ප පාලනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ජලවාෂ්ප හා සම්බන්ධ වන අකුණු වගේ දේවල් පාලනය කිරීමේ හැකියාව Aquaman සතු වෙනවා. Aquaman ඊළඟ පවර් එක තමයි සුපර් ස්ට්‍රෙන්ත් එක. ඒ Aquaman ටොන් 16000 ගුණ බරක් වුණත් ඔසවන්න පුළුවන්. එයාගේ සුපර් ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් අපිට මේක ගොඩ නිමෙදි බලන්න බෑ මොකද Aquaman ඉන්නේ මොහොතේ. ඉතින් Aquaman ට මාක් 30ක වේගයෙන් පීනීමේ හැකියාවක් වගේම ඕනම ගැඹුරු ස්ථානයක ඕනම පීඩන ස්ථානයක ජීවත් වීමේ හැකියාවකුත් Aquaman සතු වෙනවා. ඉතින් Aquaman සතුන් තවත් සුපර් ඇබිලිටි එකක් තමයි ඇක්සලරේටඩ් හීලින් කියන. ඒ කියන්නේ මොනින් සුව වීමේ හැකියාව. ඒ වගේම Aquaman සතු ගොඩක් හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕනම බර ආයුධකින් පහර දුන්නත් ඒ දරා සිටීම හැකියාව Aquaman සතු වෙනවා. ඉතින් New 52 කොමික් බුක් එකේදී නම් Aquaman යත නැති වෙනවා. නැතිල ඔහුට Lady of Lake විසින් ඔහුට යකඩ අතක් ලබා දෙනවා. ඒ නිසා ඔහුගේ පවර්ස් තව ඩබල් වෙනවා. ඉතින් මම වෙන කතා කරන වීඩියෝස් වල වඩා අද වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් වුණා. ඒ වගේම පොඩි වුණා. ඉතින් මම වෙන කතා කරන ට්‍රේලර් රිවියුස් ගැන අද කතා කරන්නේ Aquaman ගේ චරිතය සම්බන්ධ බේසික් තියරිය ගැන. ඉතින් ගොඩක් දෙනෙක් Aquaman කියන කවුද කියලා දන්නේ නැත ෆිල්ම් එක බලන්න යන නිසා තමයි මම Aquaman කියන්නේ කවුද සහ Aquaman පාස් කරන පොඩ මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් Aquaman ෆිල්ම් එකට බාධාක් වෙයි කියලා නිසා තමයි මම ට්‍රේලර් ගැන කතා කරේ නැත්තේ. Aquaman බලන ෆෑන්ස් අතර මමත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් එක්ක ඉන්නවා. ඉතින් Aquaman ෆිල්ම් එකේ තියෙන ප්‍රශ්න ගැන ඔයගොල්ලෝ පල්ලට කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඉතින් අද කතා කරේ Aquaman ගේ කැරක්ටර් ගැන පොඩි සමරිය. ඉතින් ගොඩක් දෙනෙක් කියලා දීපම මම Marvel fan කෙනෙක් කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම Marvel වගේම DC වටත් ගොඩක් ආදරේ. ඉතින් ගොඩක් දෙනෙක් කිල්ලත් දෙපා සසන් ගැන කතා කරන්න කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් සසන් ගැන කතා කරමු. ඒ වගේම මේ අවුරුද්දට ගේන්න තියෙන අන්තිම වීඩියෝ එක තමයි මේක. ඉතින් අත්ත සමන් අපි යාළු හැමෝටම මුණතරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තාම subscribe කරලා නැත්නම් පල්ලරිගේ රතුබඩ බලන්න ඕන subscribe කරන්න. මේ වීඩියෝ එකෙන් උනන්දුවත් දක්වන යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේම තවත් comic video එකක් එක්ක අපි ලබන අවුරුද්දේ මේ වගේම හමු වෙනවා.